වැඩසටහන කියන දේවල් තියෙන ස්ථාන පිළිබඳව හොයන්න යන්න එපා බලන්න යන්න එපා ඒව යට ගියාවට මේ යන්න දෙන්න කියලාද මේ පුතුමා කියන්නේ ලංකාව ඉන්දියාවත් එක්ක එකට එකතු වෙච්ච භූමි ප්‍රදේශයක් කවුද සූර්යවංශික නායකයා කවුද හඳට නම් දරාපු නායකයා සුනාමියක් මේ සුනාමිය වෙලාවේ ආදම්ගේ පාලම හරිය මූදට යනවා ලංකාව හැබැයි තාමත් එකතු වෙලා තියෙන්නේ විෂ්ණු දෙවියන්ගේ හොඳම යාළුවා තමයි මෙහි ඉපදෙන්නේ දැන් මෙහි ඉපදිලා තියෙන විෂ්ණු දෙවියන්ගේ හොඳම යාළුවා හිතවතා එතකොට යුද්ධ වෙනුවෙන්ම මවපු යුද්ධ වෙනුවෙන්ම කියාත්මක වෙන දෙවියන් अद मिटीती ओड पत्लाहपाट मेन मे समस्त राज्य मेक मेन मेतनी पटंग मे මේ සමස්ත මේ රවුම්ම තිබ්බේ. දැන් ඔබේ හිතේ චරිතයක් මැවෙනවා ඇති. ඔව් අද කතා කරන්නේ මෙන්න මේ චරිතය තමයි. මෙන්න මේ ප්‍රදේශ ගැන තමයි කතා කරන්නේ. මේ චරිතය ආශ්‍රිතව මෙන්න මේ කියන චරිත තවත් උප චරිත විදියට ඔබේ ඔළුවේ ඔබේ මනසේ මැවෙනවා ඇති. පෙර මහත්මයා. මේ මැවෙන සිතුවිල්ල හරිද නැත්නම් ඊට හාත්පසින් වෙනස් කතාවක්ද ඔබ කියන්නේ? हाई भोवन शुभ दस प्रार्थना करणव विक्रमारचि महात्म यूट्यूब नालिका समग इकतुलाइन सीलम दिनाट देवादिदेव अभी ओबे निली मकरा ओब कैमति कौरुगेन कथा करणद कियल विदमहात्म्यत् उबे योजनाव उबे अदहस एनक बलागेन हिटियन ओब अदहस फलगलतेन यदि अविदीरणेकरा देवादिदेव इदिरियट करगिने अदत्ताम गौरवेण तो मे बेडसट हंट पीड़ित लबण देशबंधु होमागम विक्रम आराच विद महात्म्य अब तुम शुभ दवस कई बोवाहात्म्य मे इसलम कमेंट हेगी पटांग देवादिदेव अभी कलिंदवसे मे बेडसट हे तेरम की मे नम हरि सुविशेष नमक्यतम यु गे अदहस सुविशेष भिन्न हेतु अभी मे कथाकरण करुण कारण फिर महात्म्य अदापि कौरगण कथाकरण अभी कथा करगण जनता वतीर्णेकमो कौरगण मे कथाकरण पटांग हबै मम तरंगनो देवादिदेवा वेडसटान करगण समहार नम मटकी अन्न बह समहार प्रदेश मट की अन्न बे एक हेतु मम की अन्न समहारक प्रदेश गम क्यूत समहारक विलावट एक निदान होरुंट तो पूर्णक मीन एवगे में समहारक नम क्यूत हेम एक लिखित लिखित इतिहास प्रश्न अक्वेन पूर्णक मीन ऐ थिंक एक निशा समहारक नम सह समहार गम प्रदेश अहन एपा पुलवांग मम की नैति मम की आने कथा वक्त वने खलेकट वनांतरेकट अभी अतुलोतेन अभी अरगिने नोनि अपे मतकयान एमत्तम पियसटहन किल ए बगे मे वेडसटहन नरमन वेडसटहने कियन देवल तियन स्थान पिलिबंधव होयान्यान्यपा बलान्यान्यपा एव यटगियावट मे अन्न दिन्न किल्द मे पुतुमा कियन्ने ओ यटगियावट गियेवकक् तमै अपि मे कथा करन्ने मम पटंग गन्न कमति बुद्ध बुदुम बुद्धत्वयट पत्तर अवुरुदु 2560 गानक् एनो තවත් අවුරුදු 4000ක් විතර එහාට ගිහිල්ලා වැඩේ පටන් ගන්න මම කැමතියි. අවුරුදු 4000ක් විතර. 4000ක් විතර ඊට එහා මම කියවනේ වර්ෂ මම කියන්නේ නැහැ කියලා. එතකොට වර්ෂ අහන්න එපා, ප්‍රදේශ අහන්න එපා, නම් අහන්න එපා. පුළුවන් නම් කියනවා, බැරි නම් කියන්නේ නැහැ. ඉතින් අවුරුදු 2500 7500ක් විතර එහාට තමයි අපි මේ කතාව පටන් ගන්නට යන්නේ. මේක හරි ලස්සන කාලවතරණයක් වෙනවා.
අද මහත්මයා මේ ගමනට මාව එකතු කර ගැනීම පිළිබඳව මුලින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි යමු. මේට අවුරුදු 7500කට පිටදී දිව්‍ය ලෝකයේ පොඩි සාකච්ඡාවක් වෙනවා. හා එකල යම් දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය විනාශ වෙමින් පවතින යුගයක්. ඒ දර්ශනය විනාශ වෙමින් පවතින යුගයක යම් කතිකාවතක් එනවා. ප්‍රශ්නයක් එනවා. දැන් මේක විනාශ වුණොත් ලොකු හානියක් සිද්ධ වෙනවා. ජනගහනය ජනතාව අතර ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ඒක නිසා එකල දිව්‍ය ලෝකයේ තීරණය කරනවා දෙවි කෙනෙක්ව පෘථුවියට එවන්න. අන්නේ පෘථුවියට එවන්න දෙවියන් තීරණය කරනකොට ඒ තීරණය කරයිම කරලා තීරණය කරන ආසන්නයේදී ලංකාව ඉන්දියාවත් එක්ක එකට එකතු වෙච්ච භූමි ප්‍රදේශයක්. يعني ගොඩ බිමින් එකතු වෙලා ගොඩ බිමින් එකතු වෙලා තියෙන්නේ. මුළු භූමියම ගත්තොත් එහෙම ඉන්දියන් රාජ්‍යයයි ලංකා රාජ්‍යයයි රාජ්‍යයක් වුණාට ඒක ගොඩ බිමින් ගත්තොත් එකම භූමි කඩක් ලංකාව මීට වැඩිය 8 ගුණයක් ලොකු විශාලයි. මීට වැඩිය 8 ගුණයක් විශාල භූමි ප්‍රදේශයක් තමයි එතකොට තියෙන්නේ. මේකෙදි ලංකාවේ ඉන්නවා යක්ෂ දේව නාග රාක්ෂ කියලා ඉවරලා ජන කොට්ටාස හතරක්. මේ ජන කොට්ටාස හතර එකල මේ රට පාලනය කරමින් පවතිනවා. රට පාලනය කරගෙන ඉන්නකොට ඉන්දියාව ඒ විදිහට රට පාලනය වෙනවා. ලංකාව මේ විදිහට පාලනය වෙනවා. ලංකාවේදී තමයි මූලිකවම ගැටලුව එන්නේ ඉන්දියාව සමගම ලංකාවේ ප්‍රබල ගැටලුවක් එනවා. මේ ආගමට විරුද්ධ ජන කොට්ටාසයක් මේ රටේ බලය අල්ලන්න සටන් කරන. එතකොට ඉන්දියා දෙවියන් බලනවා කොයි ප්‍රදේශයේ කුමන පවුලක කවුරු වෙලා දරුවෙක් වෙලා ඉපදෙන්න ඕනද කියලා. මොකද මේ තත්ත්වය වෙනස් කරන්න නම් ඔහු ඉපදෙන්න ඕනේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ඉපදෙන්න කුසක් කාලය දීපේ දේශේ කුලය මව් බලනවා. එතකොට බලනකොට තීරණය වෙනවා ලංකා රාජ්‍යයේ යක්ෂ ගෝත්‍රිකයින්ගේ දරුවෙක් රජ පරපුරේ දරුවෙක් වෙලා ඉපදෙන එක තමයි මේකට සුදුසුම දෙය කියලා. දැන් දේව මණ්ඩලයේ සාකච්ඡාව ස්ථීර වෙනවා. තීරණය වෙනවා ඔහු ඉපදෙන්න. ඔහු ඉපදෙන බව අනාවැකි කරුවන්ට දැනුවත් කරනවා. දැනුම් දෙනවා. ඒ අනුව එකල ලංකාවේ වෙසිච්ච විශිෂ්ටම අනාවැකි කරු නම අහන්න එපා. ඔහුගේ මුවෙන් කියවෙනවා සූර්යාට අධිපති නාමයෙන් දරුවෙක් මේ ලෝකෙ බිහි වෙනවා කියලා. සූර්යාට අධිපති නාමයෙන් දරුවෙක් ඉපදෙනවා කියලා. ඒ දරුවව රැක ගැනීමට යුතුකමක් සහ වගකීමක් නුඹලට තියෙනවා කියලා. ඒ වෙලාවේ තවත් දෙවිවරු කණ්ඩායමක් තීරණය කරනවා මේ දෙවියන්ගේ ආරක්ෂාවට දෙවියන් කරන්න හදන කාර්යයට
අපිත් මනු ලෝකෙට බැහැලා උදව් කරන්න ඒ අනුව සූර්යා මේ ලෝකෙ ඉපදෙන්න සැරසෙනකොට ලංකාව මහ ගිනි ගොඩක් වෙනවා මේක ලංකාව ගිනි ගොඩක් වෙනකොට මම එතනින් පොඩ්ඩක් නවත්තලා දැන් සූර්ය ඉපදෙන්න ලෑස්තිලා තියෙනවා මේක මාරය දැනගන්න මේකත් මේ දේව සාකච්ඡාවට මාරය හිටියේ නැහැ නමුත් මාරයට ආරංචි වෙනවා මාරය දැනගන්න මාරය කලබල වෙනවා මාරයගේ කලබල වීම හමුනේ ලංකාව විනාශ කරන්න මාර්ය සූදානම් වෙනවා. දැන් මේ කතාව හොඳට තේරුම් ගන්න ඕනේ. ලංකාවේ භූමියේ දැන් දෙවියන් ඉපදින්න ලෑස්ති වෙනවා. දෙවියන්ගේ මිතුරන් සහ යම් තවත් පිරිසක් දේව මණ්ඩලයේ පිරිසක් දරුවෝ වේලියට තවත් ඔහුත් උදව්වට මේ භූමියේ ඉපදෙන්න සූදානම් වෙනවා. එතන හැමම කතාවක් තියෙනවා. දැන් මේක මාරය දැනගෙන මාරය යුද ප්‍රකාශ කරනවා. මාරය යුද ප්‍රකාශ කරන යුද ප්‍රකාශ කිරීමේදී ඉන්දියන් ආක්‍රමණයක් ලංකාවට එනවා. මේ ආක්‍රමණය හමුවේ එකල යක්ෂ ගෝත්‍රික නායකයා පරදිනවා. ඒ වෙනුවට ඉන්දියානු සම්භවයක් සහිත ඉන්දියාවේ උදව් සහිතව වෙනත් පිරිසක් මේ රටේ බලය දැහැගන්නවා. ඒ බලය දැහැගැනීමත් එක්ක මාර්ය සන්තෝෂ වෙනවා. මාර්ය හිතනවා දැන් රජ කෙනෙක්ගේ කුසේ බිසවකගේ කුසේනේ ඉපදෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට මෙයා රජ වුණාට පස්සේ එයා ඉපදෙන එක නවතී කියලා. මේ වෙලාවේ මේ කාලේදී මුළු ලෝකෙම මහා යුද ගිනි ජාලාවක්. ලෝකෙම දරුණු විදිහේ ගැටුම් වලට මුහුණ දෙමින් තියෙන වෙලාවක්. කොට්ටාසයක් අර තිබෙන්නා වූ යම් සුවිශේෂ වූ ආගමක් දර්ශනයක් විශිෂ්ට දර්ශනයක් විදිහට පිලි අරගණමින් පැවතිය. ඒක ලංකාවෙත් එතකොට තිබ්බා. මෙන්න මේ කාලේදී ඉන්දියාවේ නොයෙකුත් හැලහැප්පිලිත් එක්ක කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. දැන් මේ කතා දෙක. දැන් මම අහනවා මේ කතාව ඉස්සරහට යමුද? නැත්තම් වෙන කෙනෙක්ගේ කතාවකට යමුද? අද මා හොම් හිටි තියන්නේකු බවට පත්වෙලා ඉන්නේ වෙද මහත්මයා කතාවද. මමත් කතාවක් විසුතිවන්ත වෙන අවස්ථාවක් දුන්නට. වෙද මහත්මයා එක තැනක එක පුද්ගලයෙක් ගැන කියලා නම අහන්න එපා කියලා කියනවා. මා වැරදි නම් නිවැරදි කරන්න සමහර වෙලට අපේ ජනශ්‍රුතිවල ඒ වගේම ජනප්‍රවාදයේ නැත්නම් වර්තමාන පොතපතේ වර්තමාන තිරනාටකවල වෙනත් නමක් වෙන්න පුළුවන් නිසා වෙන්නේද ඔබතුමා වේ නම අහන්න එපා කිව්වේ. ඔව්. බොහොම ස්තුතියි. එතකොට දැන් සූර්යාගේ නම සඳහන් තරුණයෙක් එහෙමත් නැත්නම් හඳට අධිපති නමක් සඳහන් තරුණයෙක් දැන් විදිහට අර දෙවියෝ එන්න ලෑස්ති. ඔහුගේ කාර්යය අර ආගම සහ යම් රාජ්‍යයක් ආරක්ෂා කර ගැනීම. යම් රාජ්‍යයක් ආරක්ෂා කර ගැනීම. ඒ රාජ්‍ය සමහරක් වෙලාවට බුදුන් නිපන්දුණු දේශේම වෙන්න පුළුවන්. එක විශාල රාජ්‍යයක්. ඒක මහද්දීපයක් කිව්වොත් හරි. ඒක මම පෙන්නුවත් තරංග මෙන්න මේ සමස්ත මේක පේනවද දන්නේ නැහැ. මේක ගන්න. මෙතන ලංකාව තියෙනවා. මෙන්න මෙතන තියෙනවා පාකිස්තානය. ඔව්. මෙතන අෆ්ගනිස්තානය තියෙනවා.
මෙතන තියෙනවා මෙන්න මේ අෆ්ගනිස්තානය ඊට පස්සේ මෙතන තියෙනවා උබගිස්තානය ඒ ටික තියෙනවා තායිලන්තය කසකස්ථානය මෙන්න මේ සෙට් එක මෙතනින් තියෙනවා තායිලන්තය යට තියෙනවා මෙන්න මේ 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 වපස්සරිය අෆ්ගනිස්තානයට උඩ තියෙන රට රාජ්‍යත් එක්ක ඒ කියන්නේ කසකස්ථානය ගාවට වෙනකන් හරිද මෙන්න මේ මෙතන මේ කහපාට තියෙන මෙන්න මේ සමස්ත රාජ්‍යම එකක් මේ දැන් වෙන් වෙන් වෙලා තිබ්බට මේ මේක මේක මේ ඈත් වෙලා නෙමෙයි තියෙන්නේ මේක මෙන්න මෙතනින් පටන් අරගෙන මෙහෙ මේ සමස්ත මේ රවුම්ම තිබ්බේ අපිට සඳහන් කර අටගුණයක් විශාලයකට වැඩිය කියලා ඒක මේක සමස්තයක් මේ විදිහට තියෙන්නේ එතකොට මෙන්න මේ කාලයේ මෙන්න මේ එකතු වෙලා තියෙන මේ සමස්ත කාලේ දැන් දෙවියන් සූදානම් රාජ්‍ය බේර ගන්න සහ දර්ශනය රැක ගන්නත් සිද්ධ වෙන දේ. දැන් ඒක ඇතුලේදී මෙතන මේක දෙවියන් අනාගතේ දැකලා සිද්ධ වෙච්ච දෙයක්. එතකොට ඒ දෙවි කෙනෙක්ව පෘථුවියට එවනවා දෙවියන්ගේ සහ කේනුත් ලංකාවට එනවා. දැන් අරයෙන් ගියාට පස්සේ මේගොල්ලෝ පලා යනවනේ. පලා ගියාම මේ සහායකයෝ එන්න හේතු වෙන්නේ මෙන්න මෙතනදී. එයා තනියෙන් එන්නනේ ලෑස්ති වෙන්නේ. නමුත් දැන් තර්ජනයක් තියෙනවා. ඒ තර්ජනය තමයි මේ මේගොල්ලෝ හොයනවා යක්ෂ ගෝත්‍රිකයන්ට දරුවෙක් ඉපදෙන්න. නම් ඔහුව ඝාතනය කරනවා. ඉන්දියාවේ. ඉන්දියානුවන්ට. එතකොට ලංකාවේ අය පාවිච්චි කළා. අන්න ඒ වෙලාවේ තමයි ඔහුව ආරක්ෂා කරගන්න මෙන්න මේ සහායකයෝ වෙනවා. ඒ කියන්නේ දේව මණ්ඩලයක්. දේව මණ්ඩලයක් එනවා. එතකොට ඒ දේව මණ්ඩලේ එනකොට දැන් යක්ෂ ගෝත්‍රික නායකයාගේ රජතුමාගේ ට බිරිඳවරු 4 දෙනෙක් හම්බ වෙනවා. එනවා. මොකද රජුරොන්ට නිපදෙනවා කියන්නේ. ඔව්. රජුරොන්ට නිපදෙනවා නම් පොතපතේ මං හිතන්නේ 3 දෙනයි කියලා ඉන්නේ. 4 දෙනෙක්. එක්කෙනෙක් ඉන්දියානු ජාතිකෙක්. බිනිදක්. ඔව්. අර මෙන්න මේ 4 දෙනාම ඔහුට මුණ ගැසෙනවා. ඔවුන්ට දරුවෝ හම්බ වෙනවා. මෙන්න මේ දරුවෝ පිරිස අතරින් සූර්ය වංශිකාවකව හොයාගන්න බැරි වෙනවා. ඒ දවසේම එකම ඒ දවසේම ඒ කාල වකවානුවේදීම යක්ෂ ගෝත්‍රික නායකයන් ඒ නායකයාට පල්ලෙහා ඉන්න නායකයින්ට දරුවෝ හම්බ වෙනවා. දරුවෝ 183 දෙනෙක් මේ කාලවකවානුවේදී හම්බ වෙනවා. ඒ කියන්නේ මේ සියලුම දේ සැලස්මක්. සැලස්මක්. හරි. එතකොට මේ හම්බ වීම තුල සියලු දෙනාම ගැටලුවකට මුහුණ දෙනවා. ඒ තමයි කවුද සූර්ය වංශික නායකයා? නායකයා. කවුද හඳට නම් දරාපු නායකයා? සූර්යාගේ නම දරාපු එහෙමත් නැත්නම් හඳට නායකත්වයේ දරන නම් දරාපු නායකයා කවුද කියලා හොයාගන්න බැරි තරම් ගැටලුවකට මුහුණ දෙනවා. අනායක කියන අයටත් මේ ගැටලුව එනවා. එකම කාලයක් එකම වෙලාවක් එකම ප්‍රදේශයක්. ඔව්. දැන් අර රජකමින් අයින් වෙලානේ. එයාව රජකමින් එලවලානේ. දැන් ඒක නිසා රජුරොන්ට ඉපදෙන්න හැදුවේ. දැන් රජුරෝ නෑනේ. රජුරොන්ට ඉපදුන්නේ නෑ. එතකොට ලංකාදීපේ රජුරෝ ඉන්දියාවෙන් ආපු එක්කෙනෙක්ගේ උදව්වෙන් හම්බෙච්ච මාරයා විසින් උදව් කරපු කෙනෙක්. දැන් රජුරොන්ට ප්‍රශ්නයක්. රජුරොන්ට ඉපදිලා නෑ. දැන් යක්ෂ ගෝත්‍රිකේ ඒ කාලේ හිටියේ රජුරෝ යක්ෂ ගෝත්‍රික දැන් ඉපදෙන්න සැලසුම් කරාට පස්සේ අරයා මේ වෙනවා ඉපදෙනවා යක්ෂ ගෝත්‍රිකයින්ට වගේම යක්ෂ ගෝත්‍රිකයින්ට විතරක් නෙමෙයි නාග ගෝත්‍රිකයින්ට යක්ෂ දේව නාග රාක්ෂ කියන හැම ගෝත්‍රිකයකටම ළමයි ඉපදෙනවා මේ කාලවකවානේ දැන් රාජ්‍යයටම පොඩි ගැටලුවක් එනවා ඒ තමයි කවුද මේ සූර්ය වංශික නායකයා
සූර්යාට අධිපති නම දරන නාමයක් තියෙන එහෙම නැත්නම් හඳට අධිපති නමට නාමයක් තියෙන කෙනා කවුද කියලා ලොකු ප්‍රශ්නයක් එතන ලොකු ප්‍රශ්නයක් අර පැත්තෙන් රජුරෝ හොයන්න පටන් ගන්නවා රජුරෝ හොයන්න පටන් ගන්නවා කවුද මේ මාව බලයෙන් පහ කරන්න හදන කෙනා या विरक ने मैं होया नगते इंडिया व दैन अमदरा पाकिस्तान अफगानिस्तान इन समस्त रजवर ओखम खलबल मुखद एराट वाल अनावैकिकार मेन मे कथा कीलते ये ओक्टम वेड़ी खलबल मारे मारे आगे खलबल भी मत सुनामी अंके मारे खलबल ඒ කතාව යනකොට ඔබට තේරෙයි කලබල වෙන්නේ නැහැ කියලා. දර්ශනයක් තියෙනවා කිව්වා. ඒ දර්ශනේ එතකොට තියෙනවා. එක දර්ශනයක් මේ ලෝකේ තියෙනවා. ඒ දර්ශනේ හැමුවේ තමයි මාර්යා කලබල වෙන්නේ. මොකද මොහු ඒ දර්ශනය ව්‍යාප්ත කරයි කියන බයක් මං හිතන්නේ ඇති වෙන්නේ නැති. මොකද මම හිතන්නේ කියලා කියන්නේ මං කතාව ඔකට උත්තරේ දුන්නොත් තරංග කතාව රස නැති වෙනවා. आदमगे पालम हरियाणी लंका अटगुण विशाल सुनामी पास लंका हाय गुणयाक बावड़ पर्वर्तन विशाल कोटसाक मुहूदटे आना हब मुहूदट गियाट एक कोटस निकां हरियट दें वर्तमान लंका अभी का मालदीवे ने तीन गोडबीम वतुर तिब्बट गोडबीम वागे अन्य वगे प्रदेश अकबावट एटिक पत्ते मारहट दें पासने देवी वरु रसा एकट मे लोकेट मारेट होयागा सूर्यट अधिपति हंदट अधिपति ओह कऊद मुखद मे इन देवी वरुण ओंगे अधिष्ठान मारेट हंगिला तमय ओन एन දැන් මාර්යා මොකද කරන්න ඕන? දැන් මොකද කරන්නේ? මාර්යා දිව්‍ය මණ්ඩලයට රැස් විශේෂ රැස්වීමකට ඉල්ලනවා. මාර්යා ගේ රැස්වීම දිව්‍ය මණ්ඩලයේ අනුමත කරනවා. දෙවියෝ සියලු දෙනාම රැස්වීමට එනවා. මාරයා ඉල්ලීමක් කරනවා ඒ තමයි මොහු ඔබලා කියන දේ සම්පූර්ණයෙන් කරොත් ඒ දර්ශනය වැරදි වෙනවා කියලා මොකද ඔහුත් නිවන් දැක්කා මාගේ ඉල්ලීමකට එහෙනම් ඔබලා ඔය කරන දේ ඒ දර්ශනය බොරු වෙන්න පුළුවන් දැන් කරන්න දෙයක් නැහැ. දෙවියෝ තීරණය අරගෙන පුද්ගලයෙක්ව මිහිපිට තේවල ඉවරයි. දැන් ප්ලෑන් එක වෙනස් කරන්න බෑ. දැන් මොකද කරන්න වෙන්නේ? දෙවියන් මාර්යාගේ කතාවත් එක්ක දෙවියන්ගේ කටින් පණිනවා. නෑ, දර්ශනේ ඇත්ත කරන්නනේ අපි ඇවිල්ලා තියෙන්නේ. යැව්වේ. එහෙනම් දර්ශනේ බොරු වෙන්න බෑ. ඒක වෙනුවෙන් කියාත්මක වෙන්න. පස්නේ පටන් ගන්න දැන් මාර්යාගේ ඉල්ලීම ජය ගන්නවා සුනාමියෙන්වත් අර දෙයින්වත් මාර්යාට බැරි වෙච්ච දේ මාර්යා දේව මණ්ඩලයේ ඉස්සරහා ජය ගන්නවා වචනේ වචනේ එහෙනම් ඔවුන් තීරණය කරනවා විෂ්ණු දෙවියන් නියම කරනවා
ඔහුට විරුද්ධ මොකද විෂ්ණු දෙවියන්ගේ හොඳම යාළුවා තමයි මෙහි ඉපදෙන්නේ දැන් මෙහි ඉපදලා තියෙන විෂ්ණු දෙවියන්ගේ හොඳම යාළුවා හිතවතා එහෙනම් මෙයාව පරාජය කරන්න පුළුවන් කවුද කියලා හොයනවා පරාජය කරන්න පුළුවන් වෙන්නේ යාළුවටම විතරයි මොකද යාළුවගේ වැරදි ඔක්කොම දන්නේ දුර්වලතා ඔක්කොම දන්නේ තවත් යාළුවා යාළුවා නිසා එහෙනම් ඔහුව නියම කරනවා ඉන්දියාවේ ඉපදෙන්න ඔහු ඉන්දියාවේ ඉපදෙනවා ඒ ඉපදෙනකොට ඔහුගේ යාළුවෝ ටිකත් ඉන්දියාවේ ඉපදෙනවා එක සමාන්තරව ඔන්න ගැටලුව මොකද ඔහුව පරාජය කරන්න විෂ්ණුට තනියෙන් බෑ කියලා දේව මණ්ඩලය තීරණය කරනවා මොකද ඔහු යුද්ධෙට අධිපතියා යුද්ධෙට අධිපති කෙනෙක් තමයි මේ ඉපදිලා තියෙන්නේ විෂ්ණු දෙවියන් යුද්ධෙට අධිපති නෙමෙයි එතකොට යුද්ධ වෙනුවෙන්ම මවපු යුද්ධ වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙන දෙවියන් මේ පිට ඉපදිලා යුද්ධ වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච යුද්ධ වෙනුවෙන්ම කතා කරන යුද්ධෙටම හපන් දක්ෂම රණකාමියා දෙවියන්ගේ ඉන්න දක්ෂම නුවණක්කාරයා දක්ෂම වැද්දා දේව මණ්ඩලේ ඉන්න හොඳම චරිතේ ඔහුගේ බුද්ධියට ඔහුගේ හැකියාවට ඔහුගේ ශක්තියට එක හැප්පෙන්න කවුරුත් බෑ ඒ නිසා තීරණය කරනවා මේ පැත්තේ ඔවුන් ඉපදෙන්න අනිත් දෙවියෝ ඒකම විෂ්ණුගේ කොට්ටාසයක් විෂ්ණු යුද්ධේ දැන් මේක කරන්න එපා පරාජය කරන්න ඕනේ දෙවියන් විසින් නියම කරනවා තවත් කීප දෙනෙකුට ලංකාවේ ඉපදෙන්න ඔවුන් නම් කරපු කුසවල් වල ඔවුන් ඉපදෙනවා ඔවුන් නම් කරපු කුසවල් වල ඒ සමහරක් අය ඉපදුනේ සමහරක් නැහැ බොහෝ අය ඉපදුනේ අර ඉපදිච්ච අර එකම කාලවකවානුවක ඉපදිච්ච අය ඉන්නවනේ ඒගොල්ලොන්ගේ කුසවල් වලම ඉපදෙනවා මල්ලිලා නංගිලා විදිහට ඉපදෙනවා මේ සැලස්ම බලන්න ප්ලෑන් එක දැන් අරයව පරාජය කරන්න නොහැකි වෙනවා කියලා දැනගත්තට පස්සේ කොටසක් යනවා ඉන්දියාවට කොටසක් ඉන්දියාවෙන් සත්‍යන අනිත් කොටස මේ භූමියේ මෙපදෙන ඔවුන්ගේ පවුල්වල ඔවුන්ගේ කුසල්වල මොකද ඔහුව පරාජය කරන්න බෑ ඔන්න දෙවියන්ගේ නායකයා සැලස්මක් හදනවා යුද සැලස්මක් මොකද යුද්ධයට අධිපති නායකයව පරාජය කරන්න නම් ඒ මොලය පරාජය කරන්න නම් කපටි සැලස්මක් හදන්න වෙනවා ඒ සැලස්මට අනුව ඉන්දියාවේ කොටසක් සහ ලංකාවේ කොටසක් ඉපදෙනවා දෙවනියට ඔහු නමින් රාම තාම රාම කියන්න බෑ ඔන්න ඒ රජුරොන්ට ඒ ප්‍රාන්ත රාසියක් පාලනය කරන රජුරුවන්ට දරුවෙක් ඉපදෙනවා ඒ දරුවට රාම කියලා නම තියෙනවා. දැන් මේ මෙහෙ ඉපදෙනවා එක රජ පරම්පරාවක කාන්තාවක් ඉපදෙනවා. ඒ මේ ලංකාවේ ඉපදෙච්ච සූර්යයට අධිපති පුද්ගලයාගේ සූර්යයට නමක් සූර්යයාගේ අධිපති නාමය වෙන නැත්නම් හඳට අධිපති නාමය ඒක ඉබේම වැටෙනවා ඔහුට ඒ නම තියෙන කෙනාගේ භාර්යාව දැන් ඇය ඉපදෙනවා මේ ඒ ඉපදෙන්නේ මොකටවත් නෙමෙයි මොහු ආරක්ෂා කරා තාම අපි ඉන්නේ ඉන්දියාවේ ඉන්දියාව සහ ලංකාවේ දෙකේම ඉන්නේ ඉන්නවා ඉන්දියාවට නම් ලංකාවේ නෑ නෑ ලංකාවේ ඉපදෙනවනේ සූර්යයට ආදී එයාගේ භාර්යාවට අර කතාව අහුවෙනවා එයා හොරෙන් අහගෙන ඉන්නවා මොකක්ද අහගෙන ඉන්නේ කතාව තමයි මාරයා ගිහිල්ලා කියනවා මේක මෙයාව කරනෝනේ මෙයාව විනාශ කරනෝනේ තරංග මතක තියාගන්න ඕනේ දෙවි කෙනෙක්
විදිහට අරයා ඇවිල්ලා ඉවරලා ඒ දේව මණ්ඩලේ තීරණය කරොත් සල්ලවල විනාශ කරොත් ලොකු ප්‍රශ්නයක් එනවා. ලොකු ප්‍රශ්නයක් තමයි මෙයාට දේවාත්මය නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ මේ මහා යුද්ධය කොතනදී හරි නවත්තන්න වෙනවා. දරුණුම තීරණය ගන්නවා මේ කෙනාගේ භාර්යාව. ලංකාව විපදෙච්ච සූර්යාට අධිපති කෙනාගේ භාර්යාව. දරුණුම තීරණය ගන්නවා. අනිත් හැමෝටම රහසෙන් ඇය ඉන්දියාවේ රජ පෙළපතක කුමාරියක් උපදිනවා. ඒ ඉපදෙන්නේ මොහුව ආරක්ෂා කර ගන්න ඕන නිසා. සූර්යය ආරක්ෂා කරන නිසා. සූර්යව ආරක්ෂා කරන්න ඕන නිසා. දැන් සූර්යව ආරක්ෂා කරගන්න ඉන්දියාව ඉපදෙන්නේ එක්කෙනෙක්. මේක දැනගන්නවා. මේ කතාවල් මේ සියල්ලම දැනගන්නවා. සූර්යාගේ අම්මා. සූර්යාගේ අම්මා තීරණය කරනවා ඇයට උදව් කරන්න. ඇය ඉපදෙන්නේ නැහැ. හැබැයි ඇය ඇයගේ ආරක්ෂකයා විදිහට ඒ රජ පෙළපතේ ඇයගේ හොඳම දෙව්දුව බවට පත් වෙනවා. ඔවුන් අදහන්නේ ඇය බවට පත් වෙනවා. ඇය වෙනුවෙන් වනාන්තරයක් පවා වෙන් කරනවා. ඒ දෙව්දුව ඔවුන් ඒ දෙව්දුව සූදාන ඔහු ඒ ඉන්න කවුද ඒගොල්ලන්ට කියන්නේ පූජකයෝ. ඒ පූජකයින්ට ඇය උදව් කළා හොඳ භක්තිවන්තයෝ කරගන්නවා. දැන් එයා අර රජුරුවත් එක භක්තිවන්තයෝ වෙනවා. භක්තිවන්තයෝ වුණාට පස්සේ දැන් මේ කාලය වෙනකොට අර දර්ශනේ ඉන්දියාවේ සේවීමෙන් පවතින කාලය. ලංකාවේ දර්ශනේ යම් කොටසක් අදහමින් පවතින කාලයක්. දැන් මේ 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 වපසරිය ඇතුලේ දැන් සූදානම් වෙන්නේ ලෝකෙම මහ යුද්ධයකට සැරසෙන. හොඳයි. ලෝකෙම මහ යුද්ධයකට සැරසෙන තමයි මේ සූදානම් වෙන්නේ. දැන් ආදරණීය හිතවතුනේ දේවාදී දේවානි දැන් ඔබ මේ නරඹමින් සිටින්නේ. දැන් ඔබේ හිතේ චරිතයක් මැවෙනවා ඇති. ඔව් අද කතා කරන්නේ මෙන්න මේ චරිතය තමයි. මෙන්න මේ ප්‍රදේශ ගැන තමයි කතා කරන්නේ. මේ චරිතය ආශ්‍රිතව මෙන්න මේ කියන චරිත තවත් උප චරිත විදියට ඔබේ ඔළුවේ ඔබේ මනසේ මැවෙනවා ඇති. පෙර මහත්මයා ඒ මැවෙන සිතුවිල්ල හරිද නැත්නම් ඊට හාත්පසින් වෙනස් කතාවක්ද ඔබ කියන්නේ? දන්නේ. එහෙමනම් දන්නේ නැතාව පටන් ගමු. එතකොට හරියටම මේවා කරගන්න පුළුවන්. දැන් මම යන්න දෙස්සරහට නෑ. අද රැති. අදට අවසරයි ඔබේ නිවසෙන් සම්මාරගෙන යන්නට. ඕනම දෙයක් රසවත් වෙන්නේ ඉදිරියට යන්න යන්න. මේ කතාව හරි රසවත් වෙනවා. මේ කතාවේ මට උරුම වෙලා තියෙන හුන්හිටි දියන පමණයි. යම් යම් තැනින් පොඩි පොඩි ප්‍රශ්න නැගුවත් මමත් හරියට රසවත් වහගෙන ඉන්නවා. ඔබත් අහගෙන ඉන්න ලංකා ඉතිහාසයේ ඔබ නොදුටු තැන් නොඇසූ තැන් ගැන ලස්සන කතාවක් තමයි. කොන්දේසි වලට යටත් වෙලා සමහර අවස්ථාවන් වලදී ඔබට කියන්නේ දේවාදි දේවහරහා. එද මහත්මයා. දේවවාදි දේව දේවාදි දේව. දේව පුරාණේ අලුතෙන් ලියමු එහෙනම්. යක්ෂයෙන් පටන් ගත්ත යක්ෂ හෝරාව යක්ෂයෙන්ගේ හෝරාව ඇයි මාරයගෙන් පටන් ගත්තේ දැන් තේරෙනවද ඒ කියලා? දැන් ඒ පැත්ත හරි රසවත්. මේක ඊට එදිරිය රස. යක්ෂයාගේ හෝරාව දැන් හරි රසවත් වෙලා තියෙන්නේ. මේක දැන් අපේ කට්ටිය හොයන මොකද්ද මේ කියන්නේ? තාම තේරිලා නැහැ. මටවත් තේරෙන්නේ නැහැ. කතාව කියන ඔබතුමා තමයි මේ පැටලුම ලිහන්නට ඕනේ. මේ කතාව හරියට රටට කියනවා. මම පැටලුවා. තවත් පැටලුවා. තවත් පැටලුවා. ඔබට හිතන්න දෙයක් දෙනවා. මේ සතියේ ගෙදර ගිහලා හොඳට හිතන්න කවුරු ගැනද කිව්වේ. හිතලා
පුළුවන් කමෙන්ට් එකක් දාන්න ඔයත් හොඳයි එහෙමනම් ආයිබෝවන් ජය වේවා සුබ රාත්‍රියක් වේවා දැන් රාත්‍රී 10ත් පහ වෙලා තරංගකට වගේම එකමාරට මහත් යුරෝප් නාලිකාත් එක්ක කියලා ඉන්න සිළු දනනම් කතරගම දෙයෙන් කඩෝරේ හොඳ පිටා කියලා පාර්ථනා කරනවා නොලියවිච්ච ඉතිහාසයක් වගේම සීමාවකට යටත්ව ලියවෙන විද්‍යුත් කතිකාවත ආදරණීය හිතවතුනි ලබන සඳුදා හවස 3:30ට යක්ෂයාගේ හෝරාව නරඹන්න මේ සියලු පටගත කිරීම සිදු කරන්නේ රාත්‍රී 10 කණිසම පහ වුණාට පසු බව කරුණාවෙන් සලකන්න අයබෝවන්.